අද දවසේ මම කල්පනා කරේ අපගේ දරුවන්ට යම් දෙයක් එකතු කරන්න. පුංචි දවස්වල අපේ දෙබෝපියෝ අපෙන් අහනවා පුතා ලොකු වෙලා මොකද්ද වෙන්න කරන්න ඕනේ කියලා. ඒතර අපි කියනවා අපි දොස්තරවරයෙක් වෙන්න ඕන. අපි පයිලට් කෙනෙක් වෙන්න ඕන. අපි ගුරුවරයෙක් වෙන්න ඕන. අපි ගායකයෙක් වෙන්න ඕන. මේ වගේ නොයෙකුත් බලාපොරොත්තු මේ පුංචි ළමයින්ගේ මනස නිර්මාණය වෙනවා. ඒක හුඟක් හොඳයි. මොකද බලාපොරොත්තු නිර්වාණය වුණාම ඒ පුංචි දරුවාගේ මනස තුල ජීවිතය ඉතාමත්ම ආසාවෙන් ගත කරන කාලයක් නිර්මාණය වෙනවා. නමුත් මිත්‍රෝනි කාලයක් ගියාට පස්සේ අපිත් එහෙමයි පුංචි දවස්වල අපේ තිබිච්ච බලාපොරොත්තු නෙමෙයි අද තියෙන්නේ. කාලයක් යනකොට මේ දරුවාගේ මනසේ ඇති වෙච්ච බලාපොරොත්තු අපි කියනවා expectations වෙනස් වෙනවා. පුංචි දවස්වල දරුවා කියනවා දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා. නමුත් අවුරුදු 10ක් 12ක් ගියාම කියනවා නෑ මම දොස්තර කෙනෙක් කැමති නෑ. මට ඕන පයිලට් කෙනෙක් වෙන්න. මේකට හේතුව මොකද්ද? මේ සඳහා අපි කුමක්ද කළ යුත්තේ? දරුවන්ගේ මනසේ බලාපොරොත්තු ඇතිකරන එක බොහෝ විට කරන්නේ දෙමව්පියෝ. ඒක හොඳ දෙයක්. නමුත් කාලයක් යනකොට ඒ දරුවාගේ මනස තුල ඇතිවෙන හැඟීම් සහ ඒ දරුවාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ හැකියාව මොකද්ද කියලා, ඒ විට අර මුල තිබිච්ච ආසාවන් සහ හැඟීම් වෙනස් වෙලා මේ දරුවාට අලුත් ආසාවන් සහ හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒ තුල කිසිම වරදක් නැහැ. අපි කුමක්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ ඒ දරුවාව, ඒ දරුවාගේ මනසේ ඇතිවෙච්ච ඒ බලාපොරොත්තුව, ඒකට හොඳම වචනය තමයි සිහිනය කියලා අපි කියමු. සිහිනය තවත් හොඳින් දකින්න අපි වටපිටාව නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා මේ දරුවාගේ ફોකස් එක ඒ සිහිනය කරා යොමු කරන්න ඕන. එවිට ඒ දරුවාට තමන් ලොකු මහත් වෙලා කරන්න ඕන දේ මොකද්ද කියන එක පිළිබඳ පැහැදිලි දැක්මක් නිර්මාණය වෙනවා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ફોකස් එක නිර්මාණය කරන්නේ? මේ ફોකස් එක නිර්මාණය කරන එක මිත්‍රෝනි පහසු ක්‍රියාවක් නෙමෙයි. ඒ සඳහා අපගේ මනස එක තැනකට යොමු කරන්න අපි පුහුණු වෙන්න ඕන. මේ පුහුණුව කියන එක ඉතා වැදගත්. එක අවස්ථාවක මාධ්‍යවේදියෙක් අහනවා ටයිගර් වුඩ්ස් ගෙන්. ටයිගර් වුඩ්ස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ, ලෝක පූජිත ගොල්ෆ් ක්‍රීඩකයෙක්. ඔබගේ සාර්ථකත්වයේ රහස කුමක්ද කියලා. ඔහු පිළිතුරු තුනක් දෙනවා. පළවෙනි පිළිතුර පුහුණුව, දෙවෙනි පිළිතුර පුහුණුව, තුන්වෙනි පිළිතුර පුහුණුව. ඔහු කියනවා ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස්. ඒතර මේ මනස එක තැනකට යොමු කරනවා කියන එකත් ප්‍රැක්ටිස් එකක්. ඒකට සාමාන්‍යයෙන් අපේ ආගමේ නම් අපි කියනවා භාවනාව කියලා. බෞද්ධ දර්ශනය තුළ භාවනාව තියෙනවා. මේ භාවනාව කරන්නේයි මේ මනස එක් තැන් කරන්න. මේ පුංචි දරුවන්ට මේකට සාධනා කියලාත් කියනවා. මේ පුංචි දරුවන්ට මනස එක්තැන් කරන්න ඕන නම් අපි ඒ අයට මේ භාවනාවට යොමු කරන්න ඕන. මේ භාවනාව කියන්නේ එක දෙයක් පිළිබඳ අපිට වැඩි වෙලාවක් හිතන්න පුළුවන් නම්, ඒ දේ මනසින් අපිට නිතර දෙවේලේ දකින්න පුළුවන් නම් ඒක භාවනාව. ඉතින් මේ පුංචි දරුවාගේ මනසේ මේ සිහිනය නිර්මාණය වුණාට පස්සේ දෙමව්පියන්ට තියෙනවා යුතුයකමක් මේ සිහිනය තුළින් ඒ දරුවාට ලැබෙන ප්‍රතිඵලය පෙන්නුම් කරලා දෙන්න. එතකොට මේ බලාපොරොත්තු එක්ස්පෙක්ටේෂන් එක සිහිනයක්, මේ සිහිනය කොහොමද තමන් සැබෑ කරගන්නේ කියලා මේ ළමයා හිතන්න පටන් ගන්නවා. එතකොට තමයි එයාට අර සිහිනය සැබෑ කරගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. මෙතුළ මිත්‍රෝනි අපි කතා කළ යුතු තවත් කරුණු කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි යම්කිසි බලාපොරොත්තුවක් සිහිනයක් නිර්මාණය වුණාට පස්සේ වැඩිහිටියන්ට දෙමව්පියන්ට පුළුවන් ඒ සිහිනය සඳහා හරි දැක්මක් නිර්මාණය කරන්න. දැන් බලන්න පුංචි දවස්වල අපේ වීරයෝ කවුද? අපේ අම්මයි තාත්තයි. දෙමව්පියෝ තමයි දරුවන්ගේ වීරයෝ. ඒතර මේ දෙමව්පියෝ නිර්මාණය කරන මේ දැක්ම තුළ තමයි මේ දරුවාගේ මනස වර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඒ මනස වර්ධනය වෙනකොට දැන් දෙමව්පියන්ට සමහර අවස්ථාවල හිතෙන්න පුළුවන් මේ දැක්ම වෙනස් කළ යුතුයි. මේ කාලය යන විදියට සහ පරිසරය ඇතිවෙන වෙනස්කම් නිසා මේ දැක්ම වෙනස් කළ යුතුයි. ඒක දෙමව්පියන්ට කරන්න පුළුවන්. මොකද තාමත් ඒ දරුවාගේ ජීවිතයේ ඉන්න වීරයා අම්මා සහ තාත්තා. ඒතර ඔබට පුළුවන් ඒ දරුවාට අලුත් දැක්මක් නිර්මාණය කරන්න. දැන් අපි හිතමු මේ දරුවාගේ මනසේ නිර්මාණය වෙලා තියෙනවා ගුවන් නියමුවෙක් වෙන්න, පයිලට් කෙනෙක් වෙන්න. නමුත් දෙමව්පියෝ දකිනවා මෙතුලින් වෙන්න පුළුවන් හොඳ සහ නරක. දෙමව්පියන්ට හිතනවා මීටත් වඩා දරුවට වෙනත් දෙයක් නිර්මාණය කරොත් හොඳයි. ඔබට පුළුවන් ඒ දැක්ම තුළින්
ඒක වෙනස් කරන්න පුංචි දවස්වල ඉඳන් මේ දරුවන්ගේ මනසේ යම්කිසි දැක්මක් නිර්මාණය කරන්න පුරුදු කරන්න පුළුවන් නම් මේ දරුවෝ ලොකු මහත් වුණාමත් ඒ දැක්ම නිර්මාණය කරනවා ඒකට හේතුව තමයි ලෝකේ ජයග්‍රහණය ලැබපු ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය දිහා බලනකොට ඒ අයගේ ජීවිතේ ඉතාමත්ම පැහැදිලි දැක්මක් තිබුණා මම උදාහරණ කීපයක් කියන්නම් නෙල්සන් මැන්ඩේලා වෙන්න පුළුවන් මහත්මා ගාන්ධි තුමා වෙන්න පුළුවන් ලී ක්වාන් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ පැහැදිලි දැක්මක් තිබුණ නිසා තමයි අපි අද ඒ අය පිළිබඳ කතා කරන්නේ හොඳම උදාහරණය තමයි ලී ක්වාන් යූ කියන්නේ එතුමා සිංගප්පූරුව ලෝකයේ අංක 1 රටක් බවට පත් කරන්න අවුරුදු 25ක පැහැදිලි දැක්මක් නිර්මාණය කරා. ඉතින් මිත්‍රෝනි මෙවැනි උදාහරණ අපගේ ජීවිතයේ තියෙනකොට අපිත් මේ දැක්ම තුලින් පමණයි අපගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අද අපි බොහෝ පිරිස් එක්ක කතා කරනකොට දකින එකම දෙයක් තමයි බොහෝ අයගේ ජීවිතේ පැහැදිලි දැක්මක් නැහැ. හැරිච්ච පිටුව හොඳයි කියලා ඔහේ ගහගෙන යනවා. නමුත් ඒක හැම වෙලේම නිවැරදි ක්‍රියාවක් නෙමෙයි කියන එකත් හොඳින් මතක තියාගන්න. සෑම සාර්ථක පුද්ගලයෙක්ම සාර්ථක වුණේ ලක්කෙකින් නෙමෙයි. සාර්ථක වුණේ ඒ පුද්ගලයාගේ ක්‍රියාව සහ පැහැදිලි දැක්මෙන්. එහෙමනම් අපගේ පුංචි දරුවන් මේ දරුපටවුන්ට හොඳ දැක්මක් නිර්මාණය කරලා ඒ අයට ජීවිතයේ තියෙන වටිනාකම අපි මේ කාලෙම කියලා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ඉතාමත්ම ගුණවත් ලෝකෙට රටට වැඩදායි හොඳ දරුපරපුරක් නිර්මාණය කරන්න. ඒ වගකීම දෙමව්පියන්ට තියෙන නිසා ඔබ දෙමව්පියෝ හැටියට ඒ වගකීම නිසියාකාරව ඉෂ්ට කළ විට ඔබට සතුට වෙන්න පුළුවන් දරුවන්ට සතුට වෙන්න පුළුවන් මුළු ලෝකෙටම සතුට වෙන්න පුළුවන්.